එමෙන්නකොට අපි 100කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන්ට කරලා තියෙනවා. දැන් මේම පශ්චාත් මරණ පරීක්ෂණ සහ පටක පරීක්ෂණවල සලකා බලලා අපිට අනාවරණය වුණා කොවිඩ් ආසාදනයේ සංකූලතා ඇතිවන විශේෂයෙන් පෙනහළුවල ආසාදන ඇතිවන පුද්ගලයන්ගේ පෙනහළු ආසාදනවල මුල් අධියරේදී ඇතිවෙන යම් යම් වෙනස්කම්. අපි මේක අනාවරණය කරනකම් ලෝකයේ වෛද්‍ය සංග්‍රහවල අනාවරණය කරලා තිබුණේ නැහැ. ඉතින් අපි මේකේ දැක්ක දේ තමයි කොවිඩ් ආසාදනයේ මුල් අධියරේ දකින ඇකියුට් ලිම්ෆොසිටික් ඉන්ටර්ස්ටිෂල් නියුමොනයිටිස් කියන තත්ත්වය. මේකෙදි අපි දැන් හැම එක්කෙනාම කතා කරන්නේ කොවිඩ් නියුමෝනියා කියලා. එතකොට මේකෙදි වෙන්නේ කොවිඩ් වෛරසයේ ආසාදනය වීමෙන් පෙනහළුවල ගර්ත වල බිත්තියේ මෙම වෛරසයේ සංකූලතාවයක් ලෙස ඇතිවෙන නියුමොනයිටිස් කියන තත්වය. මේ නියුමොනයිටිස් කියන තත්වයේදී පෙනහළු ගර්තවල සෛල, ඒ කියන්නේ තියෙනවා ටයිප් 1 නියුමොසයිට්ස් කියලා, ටයිප් 2 නියුමොසයිට්ස් කියලා, පෙනහළු ගර්තවල සෛල වර්ග දෙක විනාශයටපත් වෙනවා. මේ විනාශයටපත් වීම කරනකොට ගර්ත බිත්ති විනාශ වී, ඒ වගේම ඉන්පසු තවත් සංකූලතාවයක් ඇති වෙනවා. ඩිෆියුස් ඇල්වියෝලා ඩැමේජ් කියලා. ඒ කියන්නේ ගර්තවල බිත්ති විශාල ප්‍රමාණයක් පෙනහළුවල අකර්මණ්‍ය වෙලා මිය යනවා. ඒත් එක්කම මෙම සෛල ගර්ත ඇතුළට කඩාගෙන වැටීමේ ප්‍රතිඵලයක් ලෙස හයලයින් මෙම්බ්‍රේන් ෆෝමේෂන් කියන තත්වයක් ඇති වෙනවා. එතකොට මෙම තත්වය තමයි මේ කොවිඩ් වෛරසයේ පෙනහළු ආසාදනයේ මුල් අධීරයේ ඇතිවෙන තත්වය. මේක නිමොනයිටිස් කියන තත්වයක්. කොවිඩ් නිමෝනියා කියන තත්වය හුඟක් වෙලාවට ඇති වෙන්නේ ද්විතීක බැක්ටීරියා ආසාදනයක් නිසා. එතකොට මේකේ මුල් අධීරයේ ඇතිවෙන මේ සංකූලතාවය තමයි අපි නිරීක්ෂණය කළේ. මේ ඇකියුට් ලිම්ෆොසිටික් ඉන්ටර්ස්ටිෂල් නිමොනයිටිස් කියන තත්වයේදී ප්‍රතිකාර කිරීම කොවිඩ් නිමෝනියා තත්වයට වඩා වෙනස්. මේක තමයි අපි නිරීක්ෂණය කරපු මේ වෛද්‍ය විද්‍යාත්මක ෆිනොමිනන් එක.